සේනා දළඹුවාගේ හානිය පසුකිය කන්නවලදී දැඩි කතාබහකට ලක් වූ කාරණයක්. මෙවරත් බඩිරිඟු වගාවේ නියැලෙන ගොවි මහත්තුරු බොහෝ දෙනෙකු සේනා දළඹුවාගේ හානිය පිළිබඳව දැඩි විමසිල්ලකින් පසු වෙනවා. මෙහිකත දිනුවෝ සොයා කිය අපට මෙවර අම්පාර ප්‍රදේශයේදී නියමිත කන්නේට වගා කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ ගොවීන් පිරිසක් හමුණා. අම්පාර ප්‍රදේශයේ බොහෝ තැන්වල වගාව ඒකාකාරීව අපට දකින්න ලැබුණා. විශාල යාය ඒකාකාරී වගාවකින් යුක්ත වීම නිසාමත් සේනා දළඹුවාගේ හානිය තැනින් තැන තිබුණත් පාලනය කරගනිමින් වගාව සාර්ථකව පවත්වාගෙන යනවා. මෙවර අපි ගිය අවුරුද්දේ අවසානයේ කරල්ලොල්ට පැමිණි සේනා දළඹුවා නිසා අපි නියමිත වෙලාවට කියන්නේ ඔක්තෝබර් 25 කලින් අපි වගා ආරම්භ කළා. ඒ වගේම අපි සේරම එකම දිනයකට එකම කාලක වකවානුවකට වගා කරන්න සූදානම් වුණා. මේ වගේ මේ අපි සියලු දෙනාම මේ විදිහට වගා කරා. ඒකෙදී අපි විවිධ අය දැනුවත් කරලා මේ පණුවඟ වේගෙන් බේරෙන විදිහට අපි වගාව පරතරයක් තියාගෙන ඒ විදිහට වගා කරමු කියලා අපි මේ යෝජනා කරගත්තා. ඒ විදිහටම ගොවියෝ එකතු වෙලා මේ වගාව මේ සැරේ ආරම්භ කරා. මේ වෙනකොට වගාවට මාසෙකම ආරකට ආසන්න වීගෙන වෙනවා. සේනා දළඹුවාගේ හානිය පාලනය කර ගැනීම සඳහා දැන් ගොවීන් කළ යුත්තේ වගාවේ මුල් කාලය නිරන්තර සුපරීක්ෂාකාරීව සිටීමයි. අම්පාර ප්‍රදේශයේ බොහෝමයක් ගොවි මහත්තුරු මෙම කාර්ය ඉතාම සාර්ථකව සිදු කරනවා. ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගෙන් ගොවි මහත්තුරුන්ට ලැබෙන සහයෝගය උපදෙස් අපි ඉතා අගය කළ යුතුයි. අපිට බිම් සකස් කරගන්න විදිහ උපදෙස් දුන්නා. නියමිත විදිහට බිම් සකස් කරගන්න, මේ ඊළඟට පේලි අතර පරතරය තියලා පැල හිටවන්න කියලා කිව්වා. පේලි හතරකට එකක් පරතරය තියලා හිටවන්න කියලා කිව්වා. ඒ වගේම වගාව නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් කරන්න කිව්වා. එහෙම වුණොත් අපිට මේ හානියෙන් මේ වගාව බේරගන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේ උපදෙස් තමයි අපිට ගොඩාක් මේ අපේ AI මහත්තුරු හරහා ලබා දුන්නා. බඩිරිඟු වගාවේ නියැලෙන ගොවි මහත්තුරු කණ්ඩායම් ලෙස අවශ්‍ය උපදෙස් සහ පිළිපැදිය යුතු කරුණු පිළිබඳව දැනුවත් කිරීම සිදු කළ බවත් අපිට එහිදී දැන ගැනීමට හැකි වුණා. මේ බඩිරිඟු ගොවි මහත්තයෙක් විශාල මුදලක් වියදම් කළා තමා මේ වගාව පටන් ගන්න. එතකොට මේ අපි ඉන්න මේ හේන් යාය විතරක් සාමාන්‍යයෙන් අක්කර 100කට වඩා ප්‍රමාණයක් වගා කරලා දිනවා. එක ගොවි මහත්තයෙක් අක්කර 10ක්වත් වගා කරනවා. එතකොට මේ ගොවි මහත්තයෙක් අක්කර 10ක් වගා ගන්න විශාල මුදලක් වැය කරනවා. ඒ මුදලත් එක්ක මේ සේනා දළඹුවාගේ හානිය පාලනය කරගන්න අපට මේ රසායනික ද්‍රව්‍ය වලට යමුටම සිදුනොත් තවත් අමතර විශාල මුදලක් යනවා. ඒකෙ හින්දා අපි ගොවි මහත්තුරුන්ට මුලින්ම දැනුවත් කිරීම කරා. අපි මුලින්ම මේ වගාව මාසයක් සති 6ක් වගේ යන කාලයක් යනකම් කොහොමද වගාවට රසායනික ද්‍රව්‍ය අඩුවෙන් භාවිතා කරලා අපිට වෙන්න පුළුවන් අනිත් ක්‍රම වගේ මේ කොහොමද මේ දළඹුවා මර්ධනය කරගන්න පුළුවන් ක්‍රම විදි කොහොමද කියලා. ඒ වගේම තමයි මේ යායම මේ දැක්ක බලා ගන්න පුළුවන් මේ යාය සම්පූර්ණයෙන්ම එකම මට්ටමේ තියෙන යායක්. එතකොට මේ යායේ හැමෝටම එකපාර වගා කිරීම මගින් තමයි මේගොල්ලෝ අද මේ වෙද්දි සාමාන්‍යයෙන් මේ දින 35ක් වගේ වෙන වගාවක් මේ තත්ත්වයේ පවතින්නේ. මේ වගාවටත් මේ වෙද්දි දළඹුවාගේ හානිය තිබුණත් යම්කිසි මට්ටමකට අර අපි මුලින් කියපු ක්‍රමවේද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මුලින් දැනුවත් කරපු ක්‍රමවේද මේ ගොවි මහත්තුරු හැමෝදිනාම එක වගේ භාවිතා කරපු නිසා යම්කිසි ප්‍රමාණයකට හානිය තිබුණත් අඩු කරගන්න පුළුවන් හැකියාවක් සිද්ධ වෙලා තියෙනවා. ලබා දුන් නිසි උපදෙස් පිළිපැදීමත් නියමිත දින වකවානුවලදී වගාව පිහිටුවා ගැනීමත් නිරන්තර සුපරීක්ෂාකාරී බවත් නිසාම ගොවීන් වගාව ආරක්ෂා කරගෙන තිබුණා. කෙසේ වෙතත් වගාවේ තැනින් තැන සේනා දළඹු හානිය ඇතිවීම පාලනය සඳහා රසායනික ක්‍රමවේදයන් යොදාගත් බවත් ගොවීන් කිව්වා. දැන් තියෙන තත්ත්වය තමයි අපිට ගිය කන්නේ එක්ක තමයි මේ දළඹු හානිය පටන් ගන්නේ. ගිය කන්නේ අපේ දළඹු හානිය එන්නේ මේ පැල මීටත් වැඩිය වර්ධනය වුණාවදී. ඒ වුණාට මේ සැරේ හිටවලා පැල පියලි 2-3 වෙන වයසේ ඉඳලා මේ දළඹුවා කන්න ගත්තා. අපිට ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් AI මහත්තුව හරහා ගෙවල් වලට ඇවිල්ලා අත් පත්‍රිකා බෙදලා අලු ගහන්න වැලි ගහන්න කොහොම බැට ඒ උපදෙස් ලැබුණා. දැන් අපේ මේ ගොවියෝ ලැබුණු උපදෙස් අනුව මේ බෙහෙත් වලට ගිහිල්ලා දැනට සාමාන්‍ය මර්ධනයක් කරගෙන යනවා. අම්පාර දිස්ත්‍රික් අන්තර් පළාත්
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ බලපෙදේශය තුළ සාමාන්‍යයෙන් මහ කන්නයකට බඩේරුඟු හෙක්ටයාර් 4500ක් 5000 අතර ප්‍රමාණයක් වගා වෙනවා. අපි මේ කන්නේ ආරම්භ කිරීමට ප්‍රථම කල් තියාම සේනා දළඹු හානිය පාලනය කිරීමට අවශ්‍ය පියවරයන් දැනුවත් කරලා ගොවින් කණ්ඩායම් ගත කරලා ඔවුන් තුළ තිබුණු භීතිය යම්තාක් දුරකට අඩු කරා. කෙසේ වුණත් අපි කල් තියා හඳුනාගත් පාලන ක්‍රම කල් තියා ගොවි ජනතාව වෙතට දැනුවත් කරා. විශේෂයෙන්ම ගොවි ජනතාවට එකතු විය හැකි ආකාරයට කණ්ඩායම් වශයෙන් ගොවින් එක් රැස් කරලා ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කල් තියා ලබා දුන්නා. ඒ හේතුවෙන් සේනා දළඹු හානිය ගොවි මහත්තුරුන්ගේ බඩිරුව ගාසේශ්‍රයට පැමිණීමට කලින් අපේ ගොවි මහත්තුරු පෙළඹුණා ඔවුන් පාලනය කරන පාලන ක්‍රම ශේෂ්ත්‍ර තුල ක්‍රියාත්මක කරන්න. බඩිරුව වගාවේ පැල ඝනත්වය අඩු කරමින් පේලි අතර පරතරයක් තබා ගැනීමත් පේලි කිහිපයකට වරක් ලෙස යම් ඉඩක් තබා ගැනීමත් තුළින් සේනා දළඹුවාගේ හානිය පාලනය කර ගැනීමට හැකි වූ බව සමහර ගොවි මහත්තුරුන්ගේ අදහස වුණා. අන්න මුලදිම අර වෙනදා කරන මට වැඩි ඔක්තෝබර් මාසෙට මුලදී සැප්තැම්බර් වගේ 9 වෙනි මාසෙට වගේ වගාව ඉදිරියට ගත්තා. ඒ බැරගෙන මුළු යාම එකට වගේ වගා කරපු නිසා මේ සැරේ පොඩි දැනට අඩුවීමක් තියෙනවා. බෙහෙත්ෙන් තාම යොදලා නැහැ. ඉතින් අපි කවුරුත් එකට ගොවිතැන කරගෙන යනවා ඉතින්. අපි ඒක දැන් බෙහෙත් එහෙම අදිසි යොදා ගන්න උනොත් මූලික පරතරයක් තියලා වගාව කරලා තියෙනවා. ඊට පස්සේ දැනට නම් සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක තියෙනවා. බීජ ක්‍රමානුකූලව ශේෂ්ත්‍ර සංස්ථාපනය සඳහා විවිධ උපකරණද හඳුන්වා දී තිබු අතර ඒ මගින්ද පේලි අතරත් පැල අතරත් ක්‍රමානුකූල පරතරයක් තබා ගැනීමට හැකි වූ බව ගොවීන් අපට කිව්වා. අපට උපදෙස් දුන්න බලෙන් වගා කරලා සේනා දළඹුවගේ හානිය අවම කරගන්න ආකාරයට උපකරණයක් ගෙනලා දුන්නා. ඒ උපකරණයෙන් ඒකට කියන්නේ අටබට්ටා කියලා. මම ඒක මේ බඩේනු වගාව බඩේනු බීජරේ දැම්මා. අපේ වියදමත් 50%කට වැඩි අවම කරගන්න පුළුවන් මේ ඇටපට්ටා කියන යන්ත්‍රමකින් බඩගෙන හිටවුවාට පස්සේ එතකොට තනියම අපිට කිසිම වියදමක් නැතුව තනියම මේ බඩගෙන ගාව මේ ඇට ඉන්ධනය කරන්න පුළුවන්. දවසකට එක්කෙනෙකුට එක ගොවියෙකුට කිලෝ 5ක විතර ප්‍රමාණයක් يعني අක්කරයක විතර ප්‍රමාණයක බඩගෙන හිටවන්න පුළුවන්. අන්තේ විශේෂම කරුණ තමයි මේකේ අපිට පේලිය 4ක් හිටවලා තව පරතරයක් තියලා බඩගෙනු හිටවුවට පස්සේ සේනා දළඹුවගේ එන උවදුර අපිට පරීක්ෂා කරගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට නිතරම පරීක්ෂා කරමේදී පැල පැහැගෙන්නෙත් නැහැ, පැල වලට හානියක් ඇත්තෙත් නැහැ මේ පරතරය ගියාට පස්සේ. ඒ නිසා මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වගේම වාසිදායක තත්ත්වයක් තියෙනවා මේ ඇටපට්ටයෙන් බඩගෙනු හිටවන එක. දැනට අම්පාර අන්තපලාත් බල ප්‍රදේශ තුළ හෙක්ටර් 5000ට වැඩිය බඩිරු වගා කරලා තිනවා. එම වගාවට අපි බලාපොරොත්තු වුණා මේ සේනා දළඹ වගේ හානිය පැතිරිය කියලා. ඒ නිසා විශේෂ කෘෂිකර්ම ප්‍රවර්ධන වැඩසටහන, ඒ වගේම විශේෂ සේනා දළඹ මර්ධන මේ කැම්පේන් එක, ඒ වගේම ගෙටින්කට යාම සහ පුහුණු පන්ති පවත්වීම තුළින් දැනට අපේ ප්‍රදේශයේ සියලුම ගොවි ජනතාව ආවරණය වන පරිදි අපි මේ වැඩසටහන කරලා තියෙනවා. දැනට අපි හිතනවා මේ සේනා දළඹ මර්ධනය කිරීම සඳහා වූ පසුබිම නිර්මාණය කරලා තියෙනවා. ඒත් එක්කම දිගට දිගටම අපේ මේ නිලධාරීන් මේ පිළිබඳ දැනුවත් කිරීම සහ ගෙටින්කට යාමේ වැඩසටහන් දියත් කරනවා. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සේනා දළඹුවා මර්ධනය සහ පාලනය වෙනුවෙන් සතියක ගොවි සතියක් වගේ වැඩසටහනක් ආරම්භ කරා. අපි වැඩසටහන් කීපයක් නිෂ්පාදනය කරා. එකක් දැනුවත් කිරීම වැඩසටහන්, ශ්‍රේෂ්ඨ චාරිකා, අත්පත්‍රිකා බෙදා දීම, ඒ වගේම වීදි නාට්‍ය වගේ වැඩසටහන්. සේනා දළඹුවාගේ හානිය පිළිබඳවත්, හානිය පාලනය කර ගැනීම පිළිබඳවත් අම්පාර අන්තර්පලාත් කෘෂිකර්ම ශ්‍රේෂ්ඨ නිලධාරීන් වීදි නාට්‍යයක් තුළින් ගොවීන් සහ ප්‍රදේශයේ පාසල් ළමුන් දැනුවත් කිරීම හරිම සාර්ථක වැඩසටහනක් වුණා. විනාශයක් වෙන්නමත් ඕන කුෂිකර්ම මතක් වෙන්න හැමෝටම නේද? අනේ නෝන එහෙම කියන්න එපා.
දැන් අපිට වෙන්න ඕන අස්පැති ඔක්කොම වෙලා ඉවරයි නෝනේ. මේකෙන් කොර අපි මෙහෙලා දෙන්න. අපි කොහොමද මෙහෙලා දෙන්න? හරි හරි ඔක්කොම එන්න බලන්න මොකද්ද කියලා මේ ඔයාලගේ වගාවට ඇවිල්ලා තියෙන හානිය. මේ ඉන්න පණුව මේ බලන්න. ඕ මම ඊයේ කිව්වා වගේ මේ ඔයාලගේ වගාවට ඇවිල්ලා තියෙන සේනා දැලඹුවගේ හානිය තමයි. දැන් මේ සේනා දැලඹුව පාලනය කරගන්න කුෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඒකාබද්ධ පාලනය යටතේ පියවර පහක් කියලා දීලා තියෙනවා. ඒ පහම දැන් මම ඔයාලට කියන්නම්. ඉස්සෙල්ලම ක්‍රමේ තමයි ඔයාලා ඔක්තෝබර් 15ට කලින් වගා කන්නේ පටන් ගන්න ඕන. ඒක නම් ඔයාලා හරියටම කරලා තියෙනවා. ඊළඟ පියවර තමයි ඔයාලා මේ බීජ වර්ග තෝරගාති තෝර ගන්න ඕන ලොකු බීජ වර්ග. හරි හරි දැන් අහගන්නකෝ. ඊළඟ පියවර තමයි මේ ඔයාලා නෙර දාලා තියෙනවනේ. නෙර හතරක් දාලා එක නෙරයක් ඉඳ තියන්න ඕන. අපරාධ වෙනෝනේ එතකොට අපේ ඉඩ ටික. අපරාධ කියලා බෑ. දැන් මේ ගස් ලොකු වුණාම කොහොමද ඔයාලා ශේෂය බලන්න යන්නේ? කොහොමද පරීක්ෂා කරන්නේ? ඒකින්ද අනිවාර්යෙන් එක නෙරයක් ඉඳ තියන්න ඕන නෙර හතරකට. මේ බලන්නකෝ මේ ගහට ඕනාවට වඩා පොහොර දාලා දාලා පොහොර නාවලා. එහෙම පොහොර පාවිච්චි කරන්නේ නැහැ. નિયમિત පොහොර නිර්දේශ තමයි පාවිච්චි කරන්න ඕනේ. කිව්ව මේ මනුස්සයාට පොහොර මිටිය කරේ තියාන හේනට යදි හැමදාම උදේ හවස ඔච්චර පොහොර දාන්න එපා. හොඳ නැහැ කියලා. අහනවායි මං කියනක. බොලාට මෙච්චර කල් කන්න බොන්න දුන්නේ. ඔහොම බේත් පොහොර ගහලා තමයි. පොහොර දාන්නේ වුණාට හොඳ නැහැනේ. ඔය නෝනක් කියන්නේ. දානවා දානවා කුසුමට. ඔය හරි හරි මෙහෙන්නකො. වැඩිපුර පොහොර දාන්න එපා කියන්නේ. මේන්න මේ බලන්න මේ පත්‍ර හොඳට මාංශලයි. පත්‍ර හොඳට මාංශල උනම් මේ පණුවට කාගෙන කාගෙන යන්න පුළුවන්. හානිය වැඩි. ඒකින්ද තමයි වැඩිපුර පොහොර පාවිච්චි කරන්න එපා කියන්නේ. ඔන්න දැන් මම ඔයාලට පියවර හතරක් කිව්වනේ. පස්වෙනි පියවර තමයි මාසයක් දෙකක් යනකම් වගාවට හොඳට පරීක්ෂා කරන්න ඕන. උදේ හවස ගිහිල්ලා පරීක්ෂා කරන්න ඕන. දැන් මේක මේ නන්ද දක්ෂණකම් කවුරුත් දැක්කේ නෑ නේද? නෑ නෝන උදේට එනවා. මම විතරයි ඕක ඉදින් බැලුවේ අර. ඒක තමයි නිරන්තර සුපරීක්ෂාවෙන් බලන්න ඕන. ඒ බලද්දි මේ පණුව ඉද්දි මේ ගොබේට අලු වැලි දාන්න ඕන. මේ පණු කැදලි ශේෂයෙන් අයින් කරන්න ඕන. එහෙමත් කරලා පාලනය කරගන්න බැරි වුණොත් තමයි රසායනික පාලනයට යන්න ඕන. මේ ඔයාලා වගේ ඉස්සෙල්ලම බෙහෙත් ටැංකිය කරේ දාගෙන රසායනික පාලනයකට යන්නේ. තේරුණාද? නිරන්තර පරීක්ෂාවත් නිසි උපදෙස් පිළිපැදීමත් ක්‍රමානුකූල තාක්ෂණීය යොදා ගැනීමත් තුළ සාර්ථක බඩිරිඟු වගාවකින් ගුණාත්මක අස්වැන්නක් කරා යාමට උත්සාහ කරන අම්පාර කොවි ජනතාව අප සියලු දෙනාටම ලොකු ආදර්ශයක්. ඉතින් අප ගොවිජන ඔබ සියලු දෙනාට ජය සතුට සැනසුම ප්‍රාර්ථනා කරනවා.